හයාලෝනේ චනෝ අදහලට තවත් ලස්සන ලස්සන මූවී එකක් තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලා හැම කෙනෙක්ම හොඳින් කියලා චනෝ හිතනවා. චනෝ අද ඔයාලට අරගෙන අපු මූවී එකක් බලන්නම ඕන සුපිරිම සුපිරි ස්ටෝරි එකක් තියෙන මූවී එකක්. මේ මූවී එකේ තියෙන කතාව ටිකක් සංකීර්ණව හිතලා බලන්න. අපිට සරලව පේන දේවල් ඇතුලේ මොනතරම් සංකීර්ණ හැඟීම් තියෙනවද කියලා එතකොට ඔයාලට තේරෙයි. ඉතින් ඉන්න තැනක් නැති හිඟන්නෙකුට උදව් කරන ගණිකාවකට අවසානයේ මොන වගේ ඉරණමක් අත්වෙයිද? ඉතින් එකතු වෙන අවසානයේ වෙනකම ජනුත් එකන් මේ සුපිරිම සුපිරි මූවි එක බලන්න. මේ හෝටල් එකේ ලොබි එකේ ඉඳගෙන කල්පනා කරන කෙල්ලගේ නම තමයි මරියා කියන්නේ. එයාගේ පෙනුමෙන්ම තේරෙනවා එයා ගණිකාවක් කියලා. මේ වෙලාවේ මෙතනින් ඇවිදගෙන යනවා හෝටල් එකේ වැඩ කරන සේවිකාවක්. මේ සේවිකාව මරියා දිහා බලන්නේ හරියට එයා වැරදිකාරයෙක් දිහා බලනවා වගේ. ඉතින් මරියා මේ කාන්තාව පිටිපස්සෙන් ගිහලා මේ කාන්තාවට කියනවා එයා කැමති නම් එයාටත් සල්ලි හොයන්න පුළුවන් කියලා මිනිස්සුම සතුටු කරලා. ඉතින් යාළුවනේ මේ කාන්තාව මරියමේ කරන යෝජනාවට කැමති වෙන්නේ නම් නෑ. එයා එතනින් යන්න යනවා. ඒත් මරියා ආයෙමත් මේ ගෑනු කෙනාට කියනවා එයාටත් ගණිකාවක් වෙන්න කියලා. ඊට පස්සේ එයා කියනවා එතකොට එයාට සල්ලි ගොඩාක් හොයන්න පුළුවන් කියලා. ඉතින් මේ කාන්තාව හිතන්නේ එයාට පිරිමි කැමති වෙන එකක් නෑ කියලා එයාගේ පෙනුම හින්දා. ඉතින් යාළුවනේ මරියා මේක පිළිගන්නේ නෑ. එයා මේ කාන්තාව එකගෙන ගිහිල්ලා ඉඳගෙන කතා කරද්දී මේ කාන්තාවට මරියා කියනවා මරියා මේ ගණිකා වෘත්තිය ගැන දන්න හැම දෙයක්ම වගේ. ඔන්න මේ අතරේ මිනිස්සෙක් එනවා මෙයාලා ඉන්න තැනට. ඉතින් මරියා අර කාන්තාවට කියනවා මේ මිනිස්සයාව ට්‍රයි කරලා බලමු කියලා. ඉතින් යාළුවනේ මේ මිනිස්සයාත් මරියා ළඟින් යනකොට එයා දිහා බලාගෙනම යනවා. මේ වෙලාවේදී මරියා මේ මිනිස්සයාගෙන් අහනවා ගණිකාවන්ට කැමතිද කියලා. ඉතින් මේ මිනිස්සයා කියනවා එයා කැමතියි කියලා. මේ වෙලාවේදී මරියා අර ගෑනු කෙනාව මේ මිනිසයාට අඳුනලා දෙනවා මේ ගෑනු කෙනාගේ පළවෙනි දවස කියලා. ඉතින් මේ මිනිසයාත් මේ ගෑනු කෙනාට කැමති වෙනවා. ඉතින් මේ ගෑනු කෙනාත් මේ මිනිසාව එක්කරගෙන හොටෙල් එකට යනවා. ඉතින් මෙතනින් පස්සේ අපිට පෙන්වන්නේ මරියා එයාගේ අපාර්ට්මන්ට් එකට එක එක මිනිස්සුම එක්කගෙන ඇවිල්ලා එයාගේ වෘත්තිය දෙන දර්ශන පෙළක්. ඉතින් යාළුවනේ මරියා එයා ළඟට එන කෙනා තරුණ වයසද එහෙම නැත්නම් සුදුද කළුද මහතද කොටද කියලා බලන්නේ නැහැ. ඒ හැම කෙනෙකුටම එයා එක වගේ සේවය ලබා දෙනවා. ඉතින් මේ හින්දම මරියා මිනිස්සු අතරේ හරිම ප්‍රසිද්ධ කෙනෙක්. සමහරක් වෙලාවට වයසක අයට මුකුත්ම කරගන්න බැරි වුණාම එයාලා කැමති දේවලුත් මරියා කරනවා. ඒ කියන්නේ ඉතින් මෙන්න මේ වගේ දේවල්. දවසක් මරියා හොඳ සල්ලිකාරයෙක් එක්කන් එළියට ගිහිල්ලා ආපහු ගෙදර එනවා. ඉතින් මේ දවස ටිකක් සීතල දවසක්. මේ වෙලාවදී මරියා දකින්නවා හිඟෙන මිනිස්සෙක් මරියා ගෙදරට එන පාර අයිනේ බිම නිදාගෙන ඉන්නවා කියලා. එයා හරියටම ඉන්නේ කුණු බක්කයක් ළඟ. ඉතින් මේ වෙලාවදී මරියා මේ මිනිස්සයා ළඟට ගිහිල්ලා කියන්නේ ඔයා ඔතන ඉන්න එපා කියලා. මොකද මරියා දන්නවා මේ මිනිස්සයා මෙතන හිටියොත් මේ මිනිස්සයාව මීයෝ කනවා කියලා. ඒත් ඉතින් මරියා මේ කියන දේ මේ හිඟන මිනිස්සයා පොඩ්ඩකටවත් ගණන් ගන්නේ නැහැ. මේ හිඟන මිනිස්සයා කියන්නේ පුළුවන් නම් මට කීයක් හරි දෙන්න කියලා. ඉතින් මේ වෙලාවේදී මේ හිඟන මිනිස්සයාට මරියා කීයක් හරි දෙන්න හදනවා. ඒත් ඉතින් මේ මිනිස්සයාට දෙන්න මරියාගේ පර්ස් එකේ මේ වෙලාවේ කීයක්වත් නැහැ. මරියා අහනවා මේ මිනිස්සයාගෙන් කෑම කාලාද ඉන්නේ කියලා. ඉතින් මේ හිඟන මිනිස්සයා කියනවා කලින් දවසේ උදේ කෑම කෑවා කියලා. ඉතින් මරියා මේ හිඟන මිනිස්සයාව මරියාගේ ගේ ඇතුළට එක්කගෙන ගිහිල්ලා කෑම වේලක් දෙනවා. මේ මිනිස්සයා කාලෙකින් තමයි මේ විදිහට කෑම වේලක් ගන්නේ. මරියටත් හරීම සතුටින් මේ හිඟන මිනිස්සයාට කෑම වේලක් දෙන්න හම්බ වුණ එක ගැන. හොඳටම කෑම කාපු හිඟන මිනිස්සයා කියන්නේ යන්නේ ඉස්සල මේ මිනිස්සයාට කීයක් හරි දෙන්න කියලා. ඉතින් කෑම එහෙම කාලා මේ මිනිස්සයා එයාගේ මලු ටිකත් අරගෙන මරියාගේ ගෙදරින් යන්න හදද්දි මරියා මේ හිඟන මිනිස්සයාට කියනවා මරියාගේ ගෙදර මේ දවසරෑ නැවතිලා ඉඳලා යන්න කියලා. ඉතින් මේ හිඟන මිනිස්සයාටත් හරිම අමුතු හැඟීමක් තමයි දැනෙන්නේ. කොහොම හරි මරියාගේ ගෙදර මේ මිනිස්සයා එදා රෑ නැවතිනවා. ඉතින් මේ හිඟන මිනිස්සයා නිදාගන්නේ මරියාගේ ඇඳට පහලින්. මරියා රෑ නිදන්න කලින් ඇඳුම් මාරු කරද්දී මරියාට තේරෙනවා මරියාට ටිකෙන් ටික මේ හිඟන මිනිස්සයාට ආදරයක් ඇති වෙනවා කියලා. ඉතින් යාළුවනේ මරියා මිනිස්සු 100,000 ගානක් එක නිදාගෙන තිබුණත් මරියාට මේ වෙනකොට තාම ආදරයක් දැනෙලා තිබුණ කෙනෙක් නෙමෙයි. ඒත් ඉතින් ඇයි මේ මරියාට මේ විදිහට මේ හිඟන මිනිස්සයාට ආදරයක් දැනෙන්නේ? මරියා එයා ඇඳගෙන ඉන යට ඇඳුම් පිටින්ම යනවා මේ හිඟන මිනිස්සයා ළඟට. ගිහිල්ලා මරියා මේ හිඟන මිනිස්සයාව ඇහැරවනවා. මරියා කියනවා එයාගේ ඇඳේ නිදාගන්න කියලා. ඒ වගේම මරියා කියනවා එයා ගණිකාවක් කියලා. ඉතින් මේ වෙලාවේදී මේ හිඟන මිනිස්සයා කියනවා මේ මිනිස්සයාගේ නම ජෙනාට් කියලා. ඉතින් මරියා එයාගේ හිතට දැනෙන ආදරේ විඳින්න මේ හිඟන මිනිස්සයාට ඉඩ දෙනවා මරියට ආදරේ කරන්න. මේකින් පස්සේ මරියා ජෙනාට් එක්කන් ඉඳගෙන කතා කරනවා. මරියා ජෙනාට් කියන්නේ දිගටම මරියාත් එක්කන් ඉන්න කියලා එයාගේ පිම්ප් විදිහට. මරියා කියනවා මරියා හොයන සල්ලි ඔක්කොමත් ජෙනාට් ගෙනල්ලා දෙන්නම් කියලා. ඒත් ඉතින් ජෙනාට් කියන්නේ පිම්ප් කෙනෙක් වුණාම කාන්තාවන් ටිකක් සැරෙන් සලකන්න වෙනව නේද කියලා. මේ වෙලාවේදී මරියා ජෙනාට් කියන්නේ හොඳ පිම්ප් කෙනෙක් වෙන්න කියලා.
ඒත් ඉතින් ජෙනට් මේකට කැමති වෙන්නේ නැහැ. මේ වෙලාවදී මරියා ජෙනට් මරියාගේ රාගික රංගනයන් එකතු කරලා වශී කරගන්නවා. පහවදා උදේම මරියා නැගිටලා ළඟම තියෙන බේකරියට දුවන්නේ කෑම ගේන්න ජෙනට් දෙන්න. මොකද මරියා හිතන්නේ ජෙනට් මරියාව දාලෙයි කියලා. මරියා ඉක්මනින්ම කෑමත් අරගෙන ආයෙම දුවගෙන එනවා මරියාගේ ගෙදරට. මේ වෙලාවදී ජෙනට් ඉන්නවා මරියාගේ ගෙදර. ඉතින් මේ හින්දා මරියා දෙවියන් ස්තුති කරනවා ජෙනට් නවත්වගෙන හිටියා කියලා. ඔන්න දැන් කතාව අරගෙන එනවා වර්තමාන කාලයට. ඇත්තටම යාළුවනේ මෙච්චර වෙලා ගිහින් තියෙන්නේ කතාවේ අතීතයේ සිද්ධ වුණ දෙයක්. මේ වෙලාවේ මරියාව පොලිස් නිලධාරීන් දෙන්නෙක් අල්ලගෙන පොලිසියට අරගෙන යනවා. පොලිසිය ඇතුළේ ජෙනට් ඉන්නවා මාංචු දාලා. ඉතින් මෙතන ඉන්න පොලිස් නිලධාරියා මරියාගෙන් අහනවා මරියාගේ වෘත්තිය මොකක්ද කියලා. මරියා කියන්නේ එයා පිරිමින්ට ආසයි, ඒක නිසා පිරිමින්ට එහිඳ විකුණනවා කියලා. දැන් කතාව ආයෙම අතීතයට අරගෙන යනවා. මේ වෙලාවදී ජෙනට් අර හිඟන රූපෙන් මිදෙලා ලස්සනට ඇඳගෙන ඉන්නේ. දැන් ජෙනට් තමයි මරියාගේ පිම්ප්. දවසක් ජෙනට් සැලොන් එකට ගිය වෙලාවදී දකිනවා මේ සැලොන් එකේ වැඩ කරන කාන්තාවගේ පපුව. ඉතින් ජෙනට් මේ කාන්තාව පොළඹව ගන්න හදනවා. ඒත් ඉතින් සේරා කියන මේ ලස්සන කාන්තාව කැමති වෙන්නේ නැහැ ජෙනට් කරන මේ නරක යෝජනා වලට. ඒත් ඉතින් ජෙනට් බලෙම වගේ මේ වේරා කියන කාන්තාව හොටෙල් රූම් එකකට එක් කරගෙන ගිහලා සල්ලි දීලා එයාව ගණිකාවක් කරන්න උත්සාහ කරනවා. මේ දේ ජෙනට් දිගටම කරනවා. දවසක් මරියත් එක්කන් ජෙනට් උදේ කෑම ගද්දී ජෙනට් මරියට කියනවා එයා මරියව රවට්ටලා සේරත් එක්කන් නිදාගත්ත කියලා. ජෙනට් කියන්නේ ඒ හින්දා ජෙනට් මරියගේ ගෙදරින් එලවන්න කියලා. යාළුනේ මේ වෙලාවදී මරියා ජෙනට් මේ කියන දේ අහගෙන ඉඳලා කියන්නේ තාම මරියා ජෙනට් වෙනද වගේම ආදරේ කියලා. ඉතින් මෙහෙම කාලය ගත වෙද්දී දවසක් ජෙනට් මරියට සලකනවා දරුණු පිම්ප් කෙනෙක් වගේ. ඉතින් මරියා මේකට යට වෙලා ඉඳලා ලස්සන මියුසික් එකක් ප්ලේ කරලා ජෙනට් ළඟට ගිහිල්ලා ජෙනට්ගේ නරකම තැනට ගහලා මරියාගේ පලිය ගන්නවා යා. දැන් කතාව ආයෙම අරගෙන එනවා පොලිසියට. මේ වෙලාවදී මෙතනට සේරත් එනවා. පොලිස් නිලධාරියා මරියාගෙන් අහනවා මරියාගේ ජෙනට්ගේ අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා. පොලිස් නිලධාරියන් මරියාගෙන් අහන්නේ ජෙනට් මරියට ගණිකා වෘත්තියේ දෙන්න බල කළාද කියලා. යාළුවනේ මේ කතාව සිද්ධ වෙන ප්‍රංශයේ ගණිකා වෘත්තියේ දෙන තහනමක් නැහැ. ඒත් කාන්තාවන්ව අලෙවි කරන එක නීති විරෝධී දෙයක්. දැන් ඉතින් ජෙනට්ව අල්ලගෙන තියෙන්නේ මෙන්න මේ වරදට. මරියා මේ වෙලාවදී කියනවා මරියා ජෙනට්ව හම්බ වෙනකොට අඩුම තරමේ ගණිකා වෘත්තිය කියන්නේ මොකක්ද කියලාවත් හරියටම ජෙනට් දැනගෙන උන්නේ නැහැ කියලා. ඉතින් යාළුවනේ පොලිසිය දන්නේ නැහැනේ ජෙනට් මරියට හම්බ වෙද්දී හිඟන්නේ කියලා. දැන් ආයෙම කතාව අරගෙන යනවා අතීතයට. මේ වෙලාවේ මරියායි ජෙනට්ුයි තවත් අලුත් ගෙදරකට පදිංචියට ගිහිල්ලා. දැන් මරියා එයාගේ වෘත්තිය කරගෙන යන්නේ මේ අලුතින් ගත්තු ගෙදර. හැමදාමත් මරියාගෙන් සතුරු වෙන එක එක විදිය මිනිස්සු මේ ගෙදරට එනවා. ජෙනට් තමයි මේ දේවල් පාලනය කරගෙන යන්නේ. ඉතින් මේ අතර දවසක් මරියාගෙන් සේවය ගන්න එක වයසක මිනිසෙක් ජෙනට් කියන්නේ මරියත් එක්කන් ජෙනට් සෙක්ස් කරලා පෙන්නන්න කියලා. ඉතින් යාළුවනේ මේ වයසක මිනිසෙ ආසයි කවුරු හරි දෙන්නෙක් සෙක්ස් කරනවා බලාගෙන ඉන්න. ඉතින් මෙතනින් පස්සේ අපිට ආයෙම පෙන්වනවා දිගටම ජෙනට් වෙන ගෑනුත් එක්කන් සෙක්ස් කරලා මරියා රවට්ටනවා කියලා. ආයෙම පොලිසියදී පොලිස් නිලධාරියා කියනවා මරියා දුන්න සල්ලි වලින් ජෙනට් සාරට කාර් එකක් අරගෙන දුන්න දන්නවද කියලා. ඉතින් මරියා කියන්නේ සේරා කියන්නේ කවුද කියනවත් මරියා දන්නේ නැහැ කියලා. ඉතින් කතාව ආයෙමත් අතීතයට අරගෙන යනවා. මේ වෙලාවදී ජෙනට් සේරට බල කරනවා ගණිකාවක් වෙන්න කියලා. ඒ වගේම ජෙනට් සේරව පොළඹවනවා ගණිකාවක් වෙන්න. ඉතින් යාළුවනේ මේ අතරේ සේරට බැරි වෙනවා එයාගේ පළවෙනි සේවාදායකයව හරියට සතුටු කරන්න. ඉතින් මේ හින්දා මරියා කියන්නේ එයාට මේ ගණිකාවක් විදියට වැඩ කරන එක කරන්න බෑ කියලා. ඉතින් සේරයි ජෙනට්ුයි මේ කතාවෙන් පස්සේ වෙන් වෙලා යනවා. ඒත් ඉතින් ජෙනට් පස්සෙන් දුවගෙන එන සේර කියන්නේ එයාට තව එක අවස්ථාවක් දෙන්න කියලා. අවසානයේදී ජෙනට් කියන්නේ සේරට එක අවස්ථාවක් දෙන්නම් කියලා. ඊට පස්සේ පහෝදා සේර යනවා ජෙනට් හොයලා දුන්න පළවෙනි ක්ලයන්ට්ව හම්බ වෙන්න රූම් එකට. මේ රූම් එකේ මයිකල් කියලා මිනිහෙක් තමයි ඉන්නේ. මේ මිනිහා සේරට සල්ලි දීලා කියන්නේ ඇඳුම් ගලවන්න කියලා. ඊට පස්සේ මයිකල් සේරව එක්කගෙන යනවා බාත්รูම් එකට. මයිකල් කියනවා එයාගේ අත හොද ගන්න කියලා. මේ අතරේ මයිකල් සේරව අත ගන්නවා. ඒත් ඉතින් සේරට මේක හුරු නෑනේ. ඉතින් ඒක හින්දා එයා අඬනවා එයාට මේ දේ කරන්න බෑ කියලා. යාළුනේ මෙතනදී සේර කියන්නේ එයා ගණිකාවක් වෙන්න පොඩ්ඩක්වත් කැමති නෑ කියලා. ඔන්න දැන් මේ වෙලාවේදී තමයි මයිකල් පෙන්වන්නේ එයා කවුද කියලා. යාළුනේ මයිකල් කියන්නේ පොලිසියේ රහස් ඔත්තු සේවයේ නියුතු නිලධාරියෙක්. එයා ප්‍රංශයේ හියුමන් ට්‍රැෆික් ගැන තමයි ඉන්වෙස්ටිගේෂන් කරන්නේ. මයිකල් සේරට කියන්නේ ඇත්තම කියන්නේ කියලා. ඉතින් මෙතනදී සේරට වෙන විකල්පයක් නැති හින්දා එයාට සිද්ධ වෙච්ච හැම දෙයක්ම වගේ කියනවා. ඒ වගේම එයා ජෙනට් ගැනත් කියනවා.
ඉතින් ඔයාලා දන්නවනේ ඇයි ජෙනාඩ්ව පොලිසියෙන් අත්අඩංගුවට අරගත්තේ කියලා. දැන් ආයෙම අපිව අරගෙන එනවා පොලිසිය සීන් එකට. මේ වෙලාවදී පොලිස් නිලධාරියා සේරගෙන් අහන්නේ සේරව ගණිකාවක් කරන්න ජෙනාඩ් උත්සාහ කළාද කියලා. ඒත් ඉතින් යාළුවනේ සේරා කියන්නේ ජෙනාඩ් එහෙම කළේ නෑ කියලා. ඒත් ඉතින් සේරා මේ කියන දේ පොලිසිය පිළිගන්නේ නෑ. මොකද ඒකට හේතුව තමයි සේරා කලින් දීපු කට උත්තරේ තියෙනවනේ. ඒ කට උත්තරයට අනුව ඔප්පු වෙනවා ජෙනාඩ් සේරව ගණිකාවක් කරන්න පෙළඹුණා කියලා. ඉතින් පොලිසිය කියන්නේ ජෙනාඩ්ට මේකට දඬුවම් විඳින්න වෙනවා කියලා. දැන් ඉතින් මරියා දුකින් පොලිසියෙන් එලීට් ඉති මේ පස්සෙන් සේරත් එනවා. සේරා මරියාට කියන්නේ ලොය කෙනෙකු හොයාගෙන ජෙනාඩ්ව පොලිසියෙන් බේරගමු කියලා. ඉතින් එදාට සේරායි මරියායි යනවා ක්ලබ් එකට ලොයව හම්බ වෙන්න. මෙයා ක්ලබ් එකේ ඉදි සේරා මරියාට කියන්නේ ජෙනාඩ්ව අතහැරලා දාලා තනියම ජීවත් වෙමු කියලා. ඉතින් මරියා නම් මේකට එච්චරම කැමති වෙන්නේ නැහැ. ඒත් ඉතින් දිගින් දිගටම සේරා මේක කියද්දිත් මරියත් මේ ගැන හිතන්න පටන් ගන්නවා. දවසක් සේරා මරියවත් එක්කගෙන පල්ලියට යනවා. මෙතෙන්දි මරියා සේරාට කියනවා මරියා තීරණය කළා කියලා ජෙනාඩ්ව පොලිසියෙන් බේරගන්න එක අමතක කරලා ජීවත් වෙන්න. මරියා කියනවා එයා ගණිකාවෘත්තියත් අතහැරලා හොඳ බිරිඳක් වෙලා ළමයි හදාගෙන ජීවත් වෙනවා කියලා. ඉතින් මෙහෙම ඉදි දවසක් මරියට අහම්බෙන් හම්බ වෙනවා පිරිමියෙක් ජේන් ෆ්‍රැන්සුවා කියලා. ඉතින් යාළුවනේ මේ වෙලාවේදී මරියා හිතනවා ෆ්‍රැන්සුවා තමයි මරියාගේ දරුවන්ගේ තාත්තා කියලා. ඉතින් මරියා මේක කෙලින්ම ෆ්‍රැන්සුවාට කියනවා. ඒත් ඉතින් ෆ්‍රැන්සුවා නම් මේකට කැමති වෙන්නේ නැහැ. ඒත් ඉතින් දිගින් දිගටම මේ යෝජනාව ෆ්‍රැන්සුවාට කළාට පස්සේ මරියා මරියාගේ ලස්සනටත් වශී වෙන මේ ෆ්‍රැන්සුවා මේකට කැමති වෙනවා. ඉතින් මෙතන විනි තවත් පුදුම හිතෙන දෙයක් තමයි මරියා සේරටත් අඳගහනවා ෆ්‍රැන්සුවා එක්කන් එකට ජීවත් වෙන්න. ඉතින් දැන් මේ තුන්දෙනාම එකට ජීවත් වෙන්න හදන්නේ පොඩි පවුලක් විදිහට. දැන් අවුරුදු කීපයකට පස්සේ ජෙනාඩ් නිදහස් වෙනවා හිරෙන්. ජෙනාඩ් කල්පනා කරනවා හිරෙ හිටපු කාලේ පුරාවට මරියා ඇයි ජෙනාඩ් හොයාගෙන ආවේ නැත්තේ කියලා. ඉතින් මේ අතරේ අපිට පෙන්වනවා දැන් ෆ්‍රැන්ස් වාට දරුවෝ දෙන්නෙක් ඉන්නවා කියලා. එතනින් එක දරුවෙක් සේරගේ, අනිත් දරුව මරියාගේ. යාළුවනි මේ වෙලාවදී ෆ්‍රැන්ස් වාට එයාගේ රැකියාව අහිමි වෙනවා. එයාට වෙන කොහෙන්වත් රස්සාවක් හොයාගන්නත් බැරුව යනවා. දැන් ඉතින් මෙයාලා වැටෙන අමාරු තත්ත්වය නිසා ආයෙම මරියා තීරණය කරනවා ගණිකා වෘත්තිය පටන් ගන්න. ඒත් ඉතින් මරියා ගොඩ කාලෙකින් එයාගේ මේ ජොබ් එක කළේ නැති නිසා දැන් මිනිස්සු එයාව ලොකු ගණන් දීලා අරගන්න කැමති වෙන්නේ නැහැ. දැන් ඉතින් සේරට ෆ්‍රැන්සුවාගෙන් ආයෙමත් ළමෙක් හම්බ වෙන්න ඉන්නවා. දවසක් මරියා ගෙදරට එනකොට ජෙනාඩ් ඇවිල්ලා මරියව හොයාගෙන. ඉතින් මේ වෙලාවදී සේරට අමාරු වෙනවා. ඉතින් ෆ්‍රැන්සුවා සේරව එක්කගෙන යනවා හොස්පිටල් එකට. මේ වෙලාවදී මරියට ජෙනාඩ් කියන්නේ එයාගේ අතින් වුණ හැම දෙයකටම සමා වෙන්න කියලා. ඉතින් යාළුවනේ මරියාගේ ජීවිතේ මේ විදිහට වෙනස් වෙලා එයා ආයෙම ගණිකාවක් වෙනවා. ඉතින් මෙතනින් පස්සේ මේ මූවි එක ඉවර වෙනවා. ඉතින් අද මූවි එකේ හිටපු චරිතවල පිටතට වැඩිය මිනිස්සුන්ගේ ඇතුළන්තේ හැඟීම් මොනතරම් සංකීර්ණද කියලා අපිට උගන්වනවා. සමහර වෙලාවට අපිව ආශ්‍රය කරන මිනිස්සු කොයිතරම් හිනා වෙලා සතුටින් හිටියත් ඒ මිනිස්සුන්ගේ හිත ඇතුලේ බොහෝ වෙලාවට ලොකු කතාවක් තියෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒ අමුතු කතාවල් වෙනත් කෙනෙක් එක්කන් හුවමාරු කරගන්න බැරි වෙන්නත් පුළුවන්. ඉතින් චනු හිතනවා චනුත් එක්කන් එකතු වෙලා ඉන්න ඔයාලා මිනිස්සුන්ට ගරු කරන මිනිස්සුන් තේරුම් ගන්න පුළුවන් ආදරණීය කොට්ටාසයක් කියලා. ඉතින් චනු අද අරගෙන ආපු මේ මූවියේ නම තමයි මයි මෑන් කියන මූවි එක. මේ මූවි එක 1996 තිරගත වෙච්ච මූවි එකක්. ඒ වගේම මේක ෆ්‍රෙන්ච් මූවි එකක්. ඉතින් එහෙනම් ජනෝ ආයෙමත් මීටත් විදිය සුපිරිම සුපිරි ලස්සනම ලස්සන මූවි එකකින් හම්බ වෙනකන් ගින් එන්නම්.